සිංහමෝලේ සීල දෙනා සාදරයෙන් පිළිගන්නවා. සාමාන්‍ය සිංහධර්ම channel එකේ ගාතන කතාවක් එහෙම කතා කරනකොට බොහෝ දුරට එක comment එකක් හරි අපි දකිනවා. එක ඝාතන සිද්ධියක් ලංකාවේ සිද්ධ වුණ අති භයානක ඝාතන සිද්ධියක් ගැන කතා කරන්න කියලා. ඒක වෙන මොනවත් නෙවෙයි අපි අදටත් දන්න හෝකන්දර සය පුද්ගල ඝාතන කතාව. ඉතින් මමත් මේ කමෙන්ට් එක හැමදාම වගේ කියවනවා. හැබැයි පොඩ්ඩක් මම මේ වීඩියෝ එක කරන්න පරක්කු වුණේ මේහා සම්බන්ධයෙන් හරි දත්ත 100%ක් හොයාගෙන මම මේකේ සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතපු හින්දා තමයි. ඊට පස්සේ හුඟක් ආටිකල්ස් රීඩ් කරා මේ සිද්ධිය සම්බන්ධයෙන් සමහර ඡායාරූපයන් බලනකොට නිකන් ඇඟ හිරිවැටිලා යනවා. ඒ තරම් භයානක ලංකාවේ සිද්ධ වුණ එක්තරා ඝාතන කතාවක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේ හෝකන්දර සයපුද්ගල ඝාතන කතාව කියලා කියපුව ගමන් ඔයගොල්ලන්ට දන්නවත් ඇති මේ සිද්ධිය ගැන හුඟක් කට්ටියට. හැබැයි මුලින් ඉඳලම ඇත්තටම මොනවාද වුනේ අවසානයේ තෙක්ම මොකද්ද සිද්ධ වුනේ කියන එක සිංහධර්ම අපේ ස්ටයිල් එකේ අපි කතා කරමු මේ ඝාතන කතාව. ඉතින් මුලින් ඉඳලම සවිස්තරාත්මකව මොකද්ද මේ හෝකන්දර සයපුද්ගල ඝාතන කතාව කියන එක කතා කරමු මේ වීඩියෝ එකේ. හෝකන්දර ප්‍රදේශයේ මේ සිද්ධිය සිද්ධ වෙන 1999 දී ඉතාමත් අහිංසක පවුලක් ටිකක් ධනවත් පවුලක් අම්මා තාත්තා ළමයි 4 දෙනෙක් අම්මා ඉංග්‍රීසි ගුරුවරියක් හැටියට අය වැඩ කරලා තියෙනවා ඊට පස්සේ අය ඇයගේ රස්සාවෙන් අයින් වෙලා හවුස් වයිෆ් කෙනෙක් හැටියට එහෙම නැත්නම් අය ඇයගේ පවුල් ජීවිතය අය ගත කරා ඉතින් ළමයි 4 දෙනෙකුත් ඉන්න හින්දා අය හවුස් වයිෆ් කෙනෙක් හැටියට ඉන්නවා කියලා තීරණය කරා තාත්තා තරමක් සල්ලිකාර පුද්ගලෙක් වතු හැම තියෙනවා ඒ වගේම කඩයක් හැම තියෙනවා ඒ වගේම හොඳ ව්‍යාපාරිකයෙක්. ඉතින් තාත්තගේ නම ලලන දාස අම්මගේ නම සිරියාවති. ඉතින් ළමයි 4 දෙනෙක් කියලා කිව්වනේ පළවෙනියටම ඉන්නේ ගෑණු ළමයි. ඊට පස්සේ පිරිමි දරුවෙක්. එයා තමයි පවුලේ එකම පිරිමි දරුවා. ඊට පස්සේ තව ගෑණු ළමයි දෙන්නෙක්. ඒක තමයි පවුල. ඉතින් මේ පවුලේ 3වෙනි ගෑණු ළමයා අය ටික සුරූපී තරුණයක් එහෙම නැත්නම් ලස්සන තරුණියක් කියලා තමයි වාර්තා වෙන්නේ. කියන්නේ අනිත් ගෑණු ළමයි එක්ක සංසන්දනය කරනකොට අය ටික ලස්සනයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ විතරනේ ළමයි 4 දෙනාම හොඳට ඉගෙනගෙන ඒ කියන්නේ පළවෙනි දරුවා ලේක් හවුස් එකේ නේද පළවෙනි ගෑණු ළමයා ලේක් හවුස් එකේ වැඩ කරනවා විතරක් නෙවෙයි අය ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ කෝස් එකක් පවා අය කරගෙන ඉඳලා තියෙනවා ඒ වගේම එක ළමෙක් වරලත් ගණකාධිකරණ එහෙම නැත්නම් චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න පවා ඉගෙනගෙන ඉඳලා තියෙනවා ඒ වගේම තව ළමෙක් ලෝය කෙනෙක් වෙන්නත් ඉගෙනගෙන ඉඳලා තියෙනවා ඒ කියන්නේ අම්මා ඉගෙන ගත්තා වගේම ළමයිනුත් හොඳ පාත් එකකට හොඳට ඉගෙන ගන්න ඕනේ කියන ඒ ආසාව තමයි අම්මටයි තාත්තටයි තිබ්බේ ඉතින් හැම අම්මටයි තාත්තටයි තියෙන්න ඕන ඒ ආස කොච්චර සල්ලි තිබ්බත් ළමයි ඉගෙනගෙන ඉදිරියට එන්න ඕනේ කියන ඒ ආසාව මේ අහිංසක අම්මටයි තාත්තටත් තිබ්බා. ඉතින් මේ විදිහට මේ 6 දෙනාගේ ජීවිතය ඉතාමත් ලස්සනට ගියත් මේගොල්ලන්ට එක ප්‍රශ්නයක් තිබ්බා. ඒ තමයි මේගොල්ලන්ගේම අසල්වැසියෙක්. ඔහුගේ නම අමරදාස. මොහු හුඟක් ඉලීගල් වැඩ එහෙම නැත්නම් නීති විරෝධී වැඩ අරක්කු පෙරණේවා මේ වගේ හුඟක් දේවල් කරන පුද්ගලයෙක් තමයි. අන්න එහෙම කරනවා විතරක් නෙවෙයි සමහර ඉලීගල් එහෙම නැත්නම් නීති විරෝධී අරක්කු එහෙම මේගොල්ලන්ගේ වත්තෙන් ඔහු අරගෙන යනවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ වත්ත හරහා අරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි මේගොල්ලන්ගේ වත්ත ඇතුලේ සමහර නීති විරෝධී වැඩ කරනවා මද්‍රව්‍ය භාවිත කරන මේ වගේ එක එක සිද්ධීන් මේගොල්ලන්ගේ වත්ත ඇතුලේ සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි පවුලේ ගෑල් ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඉතින් තරුණයෝ එහෙම මේ අමරදාසගේ යටතේ වැඩ කරන කට්ටිය වෙන්න පුළුවන් අමරදාසගේ පුතාගේ යාළුව වෙන්න පුළුවන් මේගොල්ලෝ හැමදෙනාම මේකට සම්බන්ධයි. ඉතින් මේගොල්ලෝ මෙහෙම වත්තේ අරහෙටයි මෙහෙටයි යනකොට පවුලේ ගෑණු ළමයි. ඒ කියන්නේ මේ පවුලේ ගෑණු ළමයෝ දැක්කම පොඩ්ඩක් ඉන්දිය දාන එක විහිළු කතා කියන එක මේකත් සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බා. ඒ වගේම විශේෂයෙන්ම මම කිව්වා අර 3වෙනි දරුවා 3වෙනි ගෑණු ළමයා ටිකක් රූමත් ගෑණු ළමෙක් හින්දා ඒ ගෑණු ළමයාට ටිකක් වැඩිපුර විහිළු තහළු කරන එකත් මේ තරුණයන්ගේ පුරුද්දක් වෙලා තිබ්බා. ඉතින් ඒ හේතුව හින්දාම හැමදාම ගිහිල්ලා පොලිසිය පැමිණිල්ලක් දානවා මේ අමරදාස කියන පුද්ගලයා මෙහෙම පුද්ගලයෙක් මේ විදිහට නීති විරෝධී වැඩ කරනවා නීති විරෝධී විදිහට අරක්කු පෙරනවා මේ අපේ වත්ත මැදින් තමයි අරන් යන්නේ මේ වගේ නඩු එකක් දෙකක් නෙවෙයි අවම වශයෙන් නඩු 20ක්වත් තිබිලා තියෙනවා ඒ තරමටම පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දානවා. අන්න ඒ හේතුව හින්දාම මේ අමරදාස සහ මේ ලල්දාස ඒ කියන්නේ මේ පවුලේ 6 දෙනා අතර විශාල ප්‍රශ්නයන් හුඟක් වෙලාවට ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ හුඟක් වෙලාවට ආගියුමන්ට්ස් එහෙම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක ඒ ගමේ මිනිස්සු දන්නවා. මේක සතියට සැරයක් මාසෙට සැරයක් මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා මේ ගමේ මිනිස්සු දන්නවා. ඒගොල්ලෝ ඊට පස්සේ මේ හා සම්බන්ධයෙන් සාක්ෂි දීලා තිබ්බා. ඒ වුණාම තමයි 1999 පෙබරවාරි මාසේ 10 වෙනිදා
මේ ලලනදාසගේ අසල්වැසි කාන්තාවක්, ඒ කියන්නේ මේ පවුලේ 6 දෙනා ඉන්න මේ ප්‍රදේශයේ ජීවත් වෙන තව එක කාන්තාවක්, මේගොල්ලන්ගේ ඥාති පුද්ගලයෙකුට කෝල් එකක් දීලා, රෑ කෝල් එකක් දීලා කියනවා මේ ගෙදර ඉඳලා ඉඳලා හිටලා පැයකට දෙකකට සැරයක් විතර ඉතාමත් භයානක ලෙස කවුරු හරි කෑ ගහන ශබ්දයක් එනවා. මේක දැන් දවල් වරුවේ ඉඳලා මේ දේවල් සිද්ධ වෙනවා, මොකක් හරි සැකයක් තියෙනවා කියලා. එතකොට මේගොල්ලන්ගේ ඒ ඥාති පුද්ගලයා වහම පොලිසියට දන්වනවා මේ හා සම්බන්ධයෙන්. ඉතින් මේ දේ සිද්ධ වෙනකොට රෑ 8ක් පහ වෙලා ඉවරයි. ඊට පස්සේ පොලිසිය මේගොල්ලන්ගේ ගෙදරට ඇවිල්ලා බලනකොට ගමේ මිනිස්සු ඔක්කොම මේ ගෙදර වට වෙලා ඉන්නවා. පොලිසිය ඇතුළට ගිහිල්ලා බලනකොට මේ ගෙදර ජීවත් වුණ ඒ 6 දෙනාම, අම්මා තාත්තා ළමයි 4 දෙනා, මේගොල්ලෝ 6 දෙනාම මරලා දාලා තිනවා කට්ටියක් ගේ ඇතුළට ඇවිල්ලා. මොකද්ද එදා සිද්ධ වුනේ? මං කලින් කිව්වා වගේ 1999 පෙබරවාරි 10 වෙනිදා මේගොල්ලන්ට නඩුවක් තිබිලා තියෙනවා අමරදාසට. මං කියවනේ නඩු 20ක් විතර තිබිලා තියෙනවා කියලා. ඒකේ එක නඩුවක් තිබිලා තියෙන, ඒ නඩුවට අම්මා සිරියාවති සහ ලොකු දුව මේගොල්ල දෙන්න තමයි උසාවියට යන්නේ. මේගොල්ල දෙන්න උදේ උසාවියට යනවා. පුතා ඔහු වැඩට යනවා. එතකොට ගෙදර ඉන්නේ කවුද? තාත්තයි දුවල දෙන්නයි, තුන්වෙනි දුවයි හතරවෙනි දුවයි. ඉතින් මේගොල්ල තුන්දෙනා තනියම ඉන්නකොට මේ ගෙදරට අමරදාස, අමරදාසගේ පුතා, පුතාගේ යාළුවෝ දෙන්නෙක්, ඒ කියන්නේ 4 දෙනෙක් විතර මේ ගෙදරට රිංගනවා. ගෙදරට රිංගනවා විතරක් නෙවෙයි, මේගොල්ල තුන්දෙනාට යකඩ පොළු වලින් ගහලා 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 අවසානයේ තාත්තව බෙල්ල මිරිකලා මරලා එක ලී පෙට්ටියක දාලා තියෙනවා. ඔහුගේ ඇඟ පුරාවටම තුවාල, ඒ විතරක් නෙමෙයි බෙල්ලත් මිරිකලා. ඊට පස්සේ අන්තිම දුවව ඇයත් ගෙදරින් පොඩ්ඩක් එළියේ භාවිතා නොකරන වැසිකිළියක් ගාව බෙල්ල කපලා ඇයවත් මරලා දාලා තියෙනවා. මම කලින් කිව්වා තුන්වෙනි දුව ඇය ටිකක් රූමත් තරුණියක් කියලා මම කිව්වා. ඉතින් මේ පුද්ගලයෝ ඔක්කොම එකතු වෙලා ඒ තරුණියව දූෂණය කරනවා කාමරයකට දාලා. කාමරයකට දාලා දූෂණය කරනවා විතරක් නෙවෙයි, ඊට පස්සේ කාමරේම කඹයක් අරගෙන ඇයව එතන එල්ලලා මරලා දානවා. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වෙනකොට තමයි ගමේ මිනිසුන්ට එක එක වෙලාවට එක එක ශබ්දයන් එළියට අවිල්ල තින්නේ. මේ විදිහට කෑ ගහනවා. ඊට පස්සේ දැන් උසාවියට ගියානේ අම්මයි දුවයි, අම්මයි ලොකු දුවයි. මේගොල්ල දෙන්න ගෙදරට ඇවිල්ලා බලනකොට ගේ පුරාවටම ලේ තැවරිලා තාත්තා මැරිලා ඉන්නවා, ළමයි දෙන්න මැරිලා ඉන්නවා. මෙතකොට මේගොල්ල දෙන්න කෑ ගහන්න පටන් ගන්නවා. මේගොල්ල දෙන්නටත් පොල්ලක් අරගෙන ගහගෙන ගහගෙන ගිහිල්ලා අවසානයේ මේගොල්ල දෙන්නවත් මරනවා. ඒ කියන්නේ පවුලේ 5 දෙනෙක්ව ඒ වෙනකොටත් මරලා ඉවරයි. මේගොල්ල දවල් මේ ගිය ඇතුළට එන්නේ හවස 6 වෙනකොට 5 දෙනෙක් විතර මරලා ඉවරයි. එක පුද්ගලයෙක් විතරයි එළියෙන්නේ. ඒ තමයි මේ ගෙදර පිරිමි දරුවා. ඉතින් මෙහෙම මේ මිනිස්සුන්ව අමු අමුවේ මරලා දානවා විතරක් නෙවෙයි, මේගොල්ලෝ ගේ ඇතුළෙම සිගරට් බිබී හිනා වෙවි කතා කරගෙන ඉඳලා තිනවා මේ තරම් ඝාතනයක් කරලා. හවස 7:00 විතර පුතා වැඩ ඉවර වෙලා ගෙදර එනවා. එතකොට මේගොල්ලෝ ඔක්කොම ගෙදර හැංගිලා ඉඳලා තිනවා. පුතා ගේ ඇරලා බලනවා, ගේ හැම තැනම මගේ ලේ තැවරිලා, ගේ දොරකොඩ ගාම අම්මයි අක්කයි මැරිලා ඉන්නවා. ඉතින් මේක දැක්ක ගමන් ඔහුට කර කියා ගන්න විදිහක් නැහැ. වහාම ගෙදරින් පිට වෙලා දුවන්න පටන් ගන්නවා. මේගොල්ලන්ගේ විශාල වත්තක් අක්කර 8ක විතර වත්තක්. මේ වත්තෙන් ඔහු බය වෙලා දුවනකොට අමරදාස අතේ පිහියක් තියාගෙන වත්තේ ඉඳලා තියෙනවා. ඔහුට ඒ පිහිය අරගෙන ඇටැක් කරගෙන යනවා අමරදාස. හැබැයි මේ පුතා තරුණයෙක් හින්දා අමරදාසත් එක්ක ආයෙ ෆයිට් කරලා දෙනවා. ෆයිට් කරලා මේ විදිහට දෙන්නත් එක්කම රණ්ඩු වෙලා පුතාගේ අතින් අමරදාසත් මැරෙනවා. ඒ වගේම අමරදාසගේ පිහිපාරයට ලක් වෙලා ඒ පුතා නැත්නම් ඒ තරුණ පුතාත් මැරෙනවා. එතකොට මේගොල්ල දෙන්නගේ දේහේ එළිය තිබ්බේ, ඉතුරු කට්ටියගේ දේහේ ඇතුලේ තිබ්බේ. අම්මගේ තාත්තගේ පළවෙනි දුවගේ තුන්වෙනි දුවගේ දේහයේ ඇතුලේ තිබ්බේ, අන්තිම ළමයාගේ දේහයේ ගෙදර පොඩ්ඩක් එළිය භාවිතා නොකරන වැසිකිළියක් ගාව තිබ්බේ. ඊට පස්සේ පොලිසිය වහාම පරීක්ෂණ පටන් ගන්නවා. ඉතින් පොලිසිය වැඩි කාලයක් ගියා නැහැ මේගොල්ලෝ තමයි මේ දේ කරේ කියලා හොයාගන්න. ඒ විතර නෙවෙයි, ගමේ මිනිස්සු පවා එකතු වෙලා මේ කට්ටියගේ ගෙවල් ගිනි තිබ්බා කියලාත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම එක පුද්ගලෙක් සාක්ෂි දීලා තියෙනවා. ඔහුගේ නම ජොන්ටි. ඔහු දෙතුන් වතාවක් මේ දේ සිද්ධ වෙනකොට මේ ගෙදරට ගිහිල්ලා තියෙනවා. ඊට හේතුව මේ ගෙදර 4-5 දෙනෙක් ඉඳලා තිනා මේ ඝාතනය කරන්න. ඒක එක යාළුවෙක් තමයි මේ ජොන්ටි කියලා කියන්නේ. එකපාරක් සිගරට් පැකට් එකක් ගේන්න කියලා ඔහුට කියලා දෙනවා. එතකොට ඔහු සිගරට් පැකට් එක ගෙනහිල්ලා දීලා දිනවා. අන්න ඒ වගේ දෙතුන් වතාවක් ඔහු මේ ගෙදරට යනකොට මොකක් කර දෙයක් සිද්ධ වෙනවා කියලා ඔහුට තේරිලා තිනවා.
අවසානයේ හු යනකොට තුන්වෙනි දරුවාව සමූහ ඝාතනය කියන්නේ මේ හතර පස් දෙනා එකතු වෙලා ඝාතනය කරනවා විතරක් නෙවෙයි දූෂණය කරන එක මේ හැම දෙයක්ම ඔහු දැකලා දෙනවා මේ හැම දෙයක්ම ඔහු උසාවියේ සාක්ෂි හැටියට කියනවා හරි කවුද මේ කීප දෙනා කියලා අහුවොත් එහෙම පළවෙනි එක කෙනා අමරදාස ඔහු පුතාගේ අතෙන් මැරුම් කරනවා හැබැයි අවසනාවට පුතත් මැරෙනවා දෙවෙනි එක කෙනා උක්කුවා කියලා එක පුද්ගලයෙක් එහෙම නැත්නම් එක තරුණේ ඔහුට වයස 25ක් විතර ඇති කියලා වාර්තා වෙලා තියෙනවා ඊට පස්සේ තව වයස 19ක 20ක විතර තව තරුණේ ඊළඟට ගයන් සුරංග කියලා වයස 17යි ඔහුට ਉਹ වෙන කවුරුත් නෙවෙයි අමරදාසගේ පුතා. ඉතින් මේගොල්ල තමයි කියන්නේ අමරදාසගේ පුතාගේ යාළුව තමයි මේ උක්කුවා කියන කෙනා අනිත් එක්කෙනා. ඉතින් පළවෙනි සැකකරුවා හැටියට උක්කුවාව තමයි උසාවියේ සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් ගයන් සුරංගට එහෙම නැත්නම් අමරදාසගේ පුතාට වයස ඒ කාලේ 17ක් නිසා ඔහුට වසර 20ක සිරදඬුවමක් නිම වෙනවා. ඉතුරු තුන් දෙනෙක් ඉඳලා දෙනවා ඔක්කුවා ඇතුළුව තව තුන් දෙනෙක් ඉඳලා දෙනවා මේගොල්ලන්ට මරණ දඬුවම නියම වෙනවා ඉතින් මේ වයස 17 දී හිරේ ගිය මේ පුද්ගලයා මේ වෙනකොට අවුරුදු 20ක් දැන් මේ සිද්ධිය සිද්ධ වෙලා අවුරුදු 23ක් විතර වෙනවා ඉතින් ඔහු දැන් හිරෙන් නිදහස් වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා ඇති ඉතුරු තුන් දෙනාගෙන් එක්කෙනෙක් ඒ කියන්නේ පළවෙනි සැකකරු ඔක්කුවා ඔහු මේ හිරේ අවුරුදු ගානක් ඉන්නවා 2018 ද කොහෙද තව සිරකරුවොත් එක්ක තිබ්බ එක ප්‍රශ්නයක් නිසා ඔහුට අනිත් සිරකරුවන්ගෙන් මැරුම් කණ්ඩ සිද්ධ වෙනවා ඔහු මැරලා යනවා එතකොට අනිත් දෙන්නට දැන් මොනවා තත්ත්වෙ කියලා හොතින් එහෙම ඒගොල්ල දෙන්න මේ වෙනකොට රෝගාතුරව ඉන්නවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ ඒ කියන්නේ තරුණ කාලෙම හිරේ ගියා අවුරුදු 20 ගාණක් විතර දැන් හිරේ දැන් රෝගාතුර වෙලා ඉන්නවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ ඉතින් මේක තමයි සය පුද්ගල හෝකන්දර සය පුද්ගල ඝාතන කතාව ඉතින් ඒ ළමයි ටික අද ජීවත් වෙලා ඉඳලා තිබ්බා නම් එහෙම ඒගොල්ල කසාද බැඳලා ඒගොල්ලන්ගේ ළමයි ඉන්නවා ඇති එක්කෙනෙක් ලෝයර් කෙනෙක් වෙලා ඇති එක්කෙනෙක් චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙලා ඇති හැබැයි අවාසනාවකට ඒගොල්ලෝ මේ ලෝකෙන් සමුගත්තා. සුබ දවසක්.